ශ්‍රී ලංකාවේ යටගිය රාවණ අතීතය ගැන කතා කරන වීඩියෝ මාලාවේ හතරවෙනි වීඩියෝ එක තමයි මේක. ඉතින් ඔයාලා අදත් ආයිබෝන් කියලා පිළිගන්නවා සිව්හලේ YouTube channel එකට. පළලා තියෙන රතු පාට subscribe button එක click කරලා ඊටෙන් තියෙන notification button එකත් on කරගත්තොත් අපි අලුතෙන් වීඩියෝ එකක් දාපු ගමන්ම ඔයාලඟට ගෙන්න ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ වීඩියෝ මාලාව ඔයා මුලින් නම් බැලුවා නම් ඔයා මේ අපේ කතාවේ කොටස්කාරෙක් වීවමාරයි. ඉතින් ඔයා තාමත් ඒ අටගිය ඉතිහාසය ගැන කතා කරන මේ වීඩියෝ මාලාවත් එක්ක එකතු වෙන්නේ නැත්නම් මුලින් ඉඳලා බලන්න පල්ලා ඩිස්ක්‍රිප්ෂන් එකේ මම link සඳහන් කරලා තියෙනවා. ඔයාට පුළුවන් මුලින් ඉඳලා මේ කතාවට අපිත් එක්ක එකතු වෙන්න. මේ වීඩියෝ මාලාවේ පළවෙනි වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ රාවණ රජුරුවන් ගැන දැනගත යුතුම දේවල් කිහිපයක් ගැන. ඒ වගේම විවිධ රටවල්වල රාවණ රජුරුවන්ට කතා කරන්න කොහොමද කියලාත් අපි ඊළඟ වීඩියෝ වලින් කතා කරා. ඒ වගේම තමයි හිස් 10ක් තියෙනවා කියන රාවණ රජුරුවන්ගේ මේ හිස් 10ේ තේරුමත් මම ඔයාලට කියා දුන්නා. अद मे वीडियो अभी कथा बलापुरे रावण रज समय योग्यमें रावण रज्जुन पील बंद तवत् करण मे वीडियो कि वाला बेदागण सोदान में सीटना इतिद वीडियो का अवसान विनक बलाम तमें वीडियो को हंदना लाइक अम तकने मे इतिहास ओया वितर दनगण मत वाले आलू अंट बल मे वीडियो शेखर मम्म तकरण लांकिक अंगठ अभी रावण रज्जुरो गुडदेन विश्वासकने रावण इतिहास तिबुन नैकमें गुडदेन क्यारे नमूत रावण रज्जुन जीवमान विद्यला साक्षि बहु प्रमाण लो अटा पवती नो उदाहरण विदिट ईजिप्त पिमीड अंदुनवाम लंका वेसियन गुअनिंग ईजिप्त पिमीड निर्माण क्रीमट उदौकराजिप्त केवेन धनुमुन वाल दति धनुमुन अंत्रेगन रईट सहोदर अंगे गुअन्याट कलिंग धनुमुन निर्माण रईट सहोदर गुअन्या निर्माण कर्णका ඒ කාලේ මිනිස්සු හිතුවේ අහසෙන් යනක හීනයක් පමණයි කියලා. මම මේ කියාගෙන ඉන්නේ ඒ කාලේ මේ තරම් දියුණු ශිෂ්ටාචාරයක් මේ වගේ දියුණු තාක්ෂණයක් ඒ කාලේ තිබ්බා කියන එකට සාක්ෂි. ගුවනින් යන්න තරම් තාක්ෂණයක් තිබුණා කියන්නේ ඒ කාලේ මේ පොළොව මත මොන තරම් දේවල් වෙන්නට ඇද්ද? රාවණ රජ සමයේ රාවණ රජුන්ට එරෙහිව විශාල වශයෙන් කුමන්ත්‍රණ ඇති වුණා. ඒ කුමන්ත්‍රණය නිසාම තමයි රාවණ රජුරන් දුෂ්ටයෙක් විදිහට අපි මෙච්චර කල් දැක්කේ. බොහෝ අයට අනුව රාවණ රජුරන් සල්ලාලේ නපුරේ අසීලාචාර සිරිත් තියෙන කෙනෙක් අනුන්ගේ බිරින්දෑවරු පැහැරගෙන ආ පහත් මිනිහේ නමුත් ඒවා සත්‍යයක් නොවන වගේ අපිත් එක්ක එකතුලා ඉන්නවාලා හැමදේම දන්නවා සීතා බලෙන් පැහැරගෙන ආවද නැහැ සීතා කියන්නේ රාවණ රජුරන්ගේම දියණිය වගේ මම කලින් වීඩියෝ එකේදී ඔයාලට පැහැදිලි කරලා දුන්නා ඉපදුණු තවසේම පියාගෙන් වෙන්ගුණු සීතා वसर गान पे तमंगे ताता दम पे मोन तरह सतुराकेवगेम तमें ताते पसंग तमंगे अम्म सीय मुत्ता मे सील दिन बला को नम आसा विद सीत रावण रज्जुनिकावे सीतगेम कमेम मे सतुटट मे प्रीतिट हदिश्यट सीतर अमत कून रामट कियल मे कथावा हिमीट गलागनेम දැන් මම ඔයාලට කියන්නම් රාවණ රජ සමයේ ලංකාව පිළිබඳව. ලංකාව පිළිබඳව මුළු ලෝකෙම ඒවකට දැනගෙන ඉඳියා. දැන් නම් ලංකාව කියන්නේ පොඩි රටක්. නාග ගෝත්‍රිකයන් ලංකාව වෙළඳ කේන්ද්‍රස්ථානයක් කරගෙන තිබුණා. ඒ කාලේ ලංකාව කියන්නේ මේ තියෙන චූටි රට නෙවෙයි. රාවණයන්ට එරෙහි වූ අය නිසා රාවණ රජුරන්ගේ මාලිගා 25 කුත් වීදි සාර ලක්ෂයකුත් මුහුදට යට වී ගියා. රාවණ රජුරුවන්ගේ මාලිගා බොහෝ ප්‍රමාණයක් තිබුණේ භූගතවයි. ගස්කොලන් කපා මාලිගා නිර්මාණය කිරීමේ සංස්කෘතියක් රාවණ රජුරුවන්ට තිබුණේ නැහැ. රාවණ රජුන් බොහෝ සෙයින් සබහාදාමට ආදරය කළා. රාවණ රජුන්ගේ යුදමය බලය මහත් වූ විශාල බලයක්. ඒ කාලේ අර්ධමානවයින් බොහෝ සෙයින් සිටියා. උදාහරණයක් විදියට දිය කිඳුරියන් දිය කිඳුරන් වගේ අර්ධමානවයින්ගේ සේනාවක් වෙනම රාවණ රජුරුව සතුව තිබුණා. අදරත් ඔබ බෝධිලමා කියන නම ඇහුනාන් පස්සේ පොඩ්ඩක් කෝ චකිතයක් එනව නේද බෝධිලම කියන්නේ හොඳ සටන්කාමී අර්ධමානවේ ඇයි රාවණ රජුරන් දුෂ්ටෙක් විදියට හඳුන්වන්නේ ඇත්තම කතාව මේකයි දේශපාලන යටි අරමුණු සඳහා රාවණ රජුරන්ට එරෙහිව කුමන්ත්‍රණ දියත් වුණා රාවණ රජුරන්ගෙන් රාජ්‍යත්වය ලබා ගැනීමට බොහෝ අය මාන බලන් සිටියා සීතාගේ පැමිණීම බොහෝ අයට වාසිදායක වුණා සීතා ලංකාපුරයට පැමිණි වහාම මොහුන් ඒ අවස්ථාවක් කරගෙන තවත් කෙනෙකුගේ බිරිඳක් රාවණ රජුරන් පැහැරගෙන ඇවිත් කියලා කට කතා යවුවා. ඒ හේතුවෙන් තමයි අපි මෙච්චර කාලයක් හිතාගෙන ඉඳියේ සීතා බලෙන් පැහැරගෙන ආවා කියලා. ඉතින්
තව ඉතිහාස කරුණු ගොඩක් ගැන අපිට දැනගන්නට තියෙනවා. ලංකාපුරයේ සිදු විශේෂ දේවල් රැගෙන මීළඟ වීඩියෝ එකෙන් හම් වෙනකන් මම ඔයාලගෙන් සමු ගන්නයි සූදානම් වෙන්නේ. මේ වීඩියෝ එක බැලුවට ගොඩක් ස්තුතියි. වීඩියෝ එක හොඳට ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා. රාවණ රජ සමයේ ලංකාව කොහොමද තිබුණේ කියලා එක වීඩියෝ එකකින් ඉවර කරන්න බෑ. ඒ නිසා මේකේ කොටස් ගණනාවක් එයි. ඒ සියලුම වීඩියෝ ඔයාලකට ගෙන්න ගන්න subscribe button එක click කරාන් පස්සේ ඊට එහාන් තියෙන notification button එක on කරගන්න. මෙවැනි තවත් වීඩියෝකින් හමු වෙනකන් ඔබට සුබ දවසක්.